මේ සූත්‍ර කාර්යෝට එක්කව වෙලා ගෙනාපු මිල සූත්‍රයක් තමයි ඕක. හැබැයි එවුන්ගේ හරිම සූත්‍රය ඇවිල්ලා මෙන්න මේක. මේක තමයි හරිම මිල සූත්‍රය. මෙන්න මිල සූත්‍රය. ඒ මිල සූත්‍රයේ තව සංගවිච්ඡ කතාවක් තියෙනවා. ඒක රටේ ජනතාවගෙන් තමයි අහන්න ඕනේ මේ මිල සූත්‍රය පිටිපස්සේ තියෙනවා සංගවිච්ඡ කතාවක්. අපි ඒ කතාව දැන් පෙන්නන්නම්. මෙන්න මේක තමයි සංගවිච්ඡ කතාව ජනතාවගෙන් අහන්න තියෙන්නේ. අපිට නම් දැන් සැපයි. ජනතාවගුණත් අපිට අහන්න තියෙන්නේ 69 ලක්ෂයෙන් එක පුද්ගලයෙක් මම. මොකද මම ලැජ්ජ වෙන්නේ නැහැ වැරද්ද දැක්කම වැරද්දක් කියන්න ඕනේ. ඒක නිසා අපි මොකද මේ මේ කාටත් වහල් වෙලා නැහැ. ඒක නිසා අපිට නම් සැපයි. ජනතාවට දැන් සැපයිද කියලා තමයි අපිට අහන්න තියෙන්නේ. ඒක තමයි මේ මාෆියා කාර්යයන්ගේ වැඩ. ඒ විතරක් නෙවෙයි අපි දැක්ක මේ ඒ පුද්ගලයා කියනවා අනේ මේ මහින්දානන්ද අලුත්ගම මහත්තයා හෙන ඩ්‍රෙස් එකේලු ඉන්නේ. එහෙම මම එයා දැකලා නැලු ඒ වගේ ඩ්‍රෙස් එකේ ඉන්න අමති කෙනෙක්. ඇත්තරම මේ මහින්දානන්ද විතරක් නෙමෙයි ඩ්‍රෙස් එකේ ඉන්නේ මේ රටේ ජනතාවම. මේ රටේ ඉන්න සීලුම ජනතාව ඩ්‍රෙස් එකේ ඉන්නේ මේ 225 ගැන හිතලා. ඒක නිසා මේ ජනතාව ලොකු මානසික පීඩනයක් විඳිනවා මෙන්න මේ 225. ඇත්තරම ලොකු බරක් මේ රට ලොකුම බරක්. ඒ තරන්ට පෞකාර දේශපාලකයෝ තමයි මේ රටේ ඉන්නේ රටේ මිනිසුන්ට එපාම වෙලා තින්නේ. එහෙම මිනිස්සු එපායි කියලා මූණට කියන්න කියන්නත් මෙවුන් ලැජ්ජ නැතුව ඇවිල්ලා ඇවිල්ලා නැවත වතාවක් පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් හරි රිංගලා කොහෙන් හරි කීයක් හරි කඩාගෙන මොකක් හරි කරලා මේ රට විනාශම කරලම දාලා යන්නේ. ඉතින් එහෙමින් තත්ත්වයක මේ රට වැටලා තින්නේ. ඒ විතරක් නෙමේ දුකට කාරණයක් තියෙනවා. විශේෂයෙන් මේ සම්බන්ධව අපි කතා කරන්න ඕනේ. අපි හිතනවා ජනාධිපතිතුමාගෙන් විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරන්න ඉන්නේ මේ රටේ භික්ෂුන් වහන්සේලාට. මේ රටේ භික්ෂුන් වහන්සේලාට දේශපාලන අයිතිය තහනම් කළ යුතුයි. ඒ කියන්නේ මම දන්නේ නැහැ මගේ මතයක් මම නම් කියන්නේ මේ රටේ භික්ෂුන් වහන්සේලාට දේශපාලන අයිතිය තහනම් කළ යුතුයි කියන මතය තුල මම ඉන්නවා. පුළුවන් නම් ජනාධිපතිතුමනි මේ රටේ භික්ෂුන් වහන්සේලාට දේශපාලන අයිතිය තහනම් කරලා දෙන්න. මොකද ඒට හේතුව තමයි මම දැක්කේ නැහැ මෑත කාලයේදී මේ රටේ තවත් ආගම් තියෙනවා. ඒ ආගම් වල ආගමික නායකයින් ඉන්නවා. ඒ ආගමික නායකයින් කවදාක්වත් මේ රටේ විවේචනයට ලක් වෙනවා අපි දැක්කේ නැහැ. ඒ නිසා අපි කියන්නේ ක්‍රිස්තියානි පල්ලියේ පූජකතුමා ඉන්නවා. ඒ පූජකතුමා කවදාකවත් විවේචනයට සමාජෙ ලක් වෙන්නේ නැහැ. එතකොට ඒ වගේ මුස්ලිම් දේවස්ථානයේ ඉන්න පූජකතුමා, ඒ පූජකතුමා කවදාකවත් විවේචනයට ලක් වෙන්නේ නැහැ. ඒ වගේම Hindu ආගමේ අපි දන්නවා සාමිතුමා ඉන්නවා. කවදාකවත් විවේචනයට ලක් වෙන්නේ නැහැ ඒ අය. මොකද ඒ අය තමන්ගේ ආගම ප්‍රචාරණය කටයුතු විතරයි කරන්නේ. ආගම දහම තමන්ගේ ඉන්න ඒ ජනතාවට ආගම දහම ගැන කියා දෙනවා. එතකොට ඒ ආගමික කටයුතු වල තමයි නිරත වෙන්නේ. ආගම ප්‍රචාරණය කිරීමේ කටයුතු වල තමයි නිරත වෙන්නේ. ඒක නිසා ඒ කවදාකවත් මේ සමාජයේ විවේචනයට ලක් වෙන්නේ නැහැ. අනිත් එක ඒ ආගමික නායකින්ට කවදාකවත් අවශ්‍යතාවයක් නැහැ පාර්ලිමේන්තුවට එන්න, දේශපාලන වේදිකාවල් වල නගින්න, අරයට හුරේ කියන්න, මෙයාට ජය වේවා කියන්න, මෙයාව දිනෝපන් අරුව මරපන් අරුව එල්ලපන් කියන්න ඒ අයට උමනාවක් නැහැ. හැබැයි මේ රටේ මේ එක්තරා භික්ෂුන් වහන්සේලා පිරිසක් විතරක් නිසා අද සමස්ත සංඝ රත්නයම නින්දාවකට ලක් වෙලා තියෙනවා. මොකද මේ රටේ සිල්වත් භික්ෂුන් වහන්සේලා ඕන තරම් ඉන්න. අද එවැනි සිල්වත් භික්ෂුන් වහන්සේගේ නෙට්ටවත් පාරට බැහැලා යන්න බැරි තරමක් උදා කරලා දීලා තියෙනවා මේ රටේ මේ දේශපාලකයන්ගේ පිටුපසුගිය භික්ෂුන් වහන්සේලා. ඒක නිසා මේ මහා සංඝ රත්නයම විනාශ කරනවා සුළු සංඝ රත්නයක් එකතු වෙලා. ඒක විශේෂයෙන්ම අපි කියන්නේ මොකද අපි දැක්ක දේශපාලන වේදිකාවල් වල එක එක දේශපාලකයන්ගේ කුණු හොදන්න නෙමෙයි බුද්ධ චීවරය තියෙන්නේ. ඒක නිසා බුදුහාමුදුරුව කියලා නැහැ කොතනකවත් මේ අපි නම් දන්නේ නැහැ. ඒක නිසා අපි හාමුදුරුවන්ගෙන් අහන්න ඕනේ මේ දෙයක් තියෙනවා නම් ධම්මපදයේ කොහොයි හරි තියෙනවා අපිට පෙන්වන්න කියලා. බුදුහාමුදුරුව කියලා නැහැ දේශපාලනය කරන්න ඵලයන්ලා කියලා.